යනුව නියෝජ මහලගමතුමා මන්ත්‍රීවරුන් විසින් අහලා පිළිතුරු නොලැබිච්ච ප්‍රශ්න වාරාවසාන කිරීමේදී ඒ වගේම ඉදිරිපත් වෙලා තිබුණු සෙසු සියලුම යෝජනා මේ වාරාවසාන කිරීමත් එක්ක මේ වෙද්දී අවලංගු වෙලා පැහැදිලිවම අවලංගු වෙනවා. ඒතර ස්ථාවර නියෝග අනුව කොහොමද කටයුතු කරන්න යන්නේ? අර දැන් වාරාවසාන කිරීමත් සමගම ජනවාරි 26 වෙනිදා ජනාධිපතිතුමාගේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් වාරාවසාන කරනකොට අපි කලින්ම වගේ ජනවාරි 26 අවසාන කරනකොට නැවත පාර්ලිමේන්තුව රැස්වෙන දිනය පෙබරවාරි 7 වෙනි දින පෙරවරු 10:30 කියලා නම් කරලා තියෙනවා. දැන් ජනවාරි 26 වෙනි දින එනකොට මන්ත්‍රීතුමාලා විසින් ඉදිරිපත් කරලා තිබුණ සම්පූර්ණ පිළිතුරු ලබා නොදුන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මේ සියල්ලම අවශ්‍ය වෙනවා. දැන් අලුතෙන් අහපව් පෙබරවාරි 7 වෙනිදාන් පස්සේ ජනාධිපතිතුමා නව සභා වාරයේ 10:30ට ආරම්භ කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන්ට ඒ යෝජනා ප්‍රශ්න නැවත ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තියෙනවා. අතරම ඒ ප්‍රශ්නෙම වුණත් නැවත අලුත් දිනයක් සහිතව ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් අර ඉදිරිපත් කරලා තිබුණු යථා පරිදි සම්පූර්ණ වුණු ප්‍රශ්න සියල්ලම අවශ්‍ය වෙනවා. එවගේම එකට ව්‍යතිරේකයක් තියෙනවා රජය විසින් ඉදිරිපත් කරලා තියෙන යම්කිසි පනත් කෙටුම්පත් සහ යම්කිසි යෝජනා සම්මත ඉදිරිපත් කරලා තියෙනවා නම් අර කලින් අපේ නියෝජ්‍ය මහලේකම්මා කිව්වා වගේම 70 වෙනි ව්‍යවස්ථාවේම 74 අනු ව්‍යවස්ථාවෙන් කොටස දීලා තියෙනවා නිම කරන නොලැබූ කාරණා අලුතෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ බලය ඇතිය කියලා. ඒ කියන්නේ රජය ඉදිරිපත් කරපු යම්කිසි පනත් කෙටුම්පතක් එහෙමත් නැත්නම් වෙනත් කිසියම් යෝජනාවක් තියෙනවා නම් සභානායකවරයාට නැවත පාර්ලිමේන්තුව පටන් ගත්තාන් පස්සේ කලින් ඉදිරිපත් කරපු කාරණා නැවත ක්‍රියාත් ඒ ආකාරයටම පවත්වාගෙන යාමට පිපිකි ලබා දීලා කටයුතු කරන්නට පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.